මහරහතුන් වැඩිමගොස්සේ ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරියඥාන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඔබේ ප්‍රශ්නවලට ලබා දුන් ධර්මානුකූල පිළිතුරු කෙරෙහි දැන් අපි අවධානය යොමු කරමු. ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේව පිළිගන්නවා. අවසරයි අපේ ස්වාමින් වහන්ස. දැන් ඔබතුමිය පසුගිය පන්සල් මළුව වැඩසටහන සජීවීව ගුවන්ගත වෙන වෙලාවේ වැඩසටහන ශ්‍රවණය කරන පින්වතුල්ලා යොමු කළාය කියලා ප්‍රශ්න කීපයක්ම යොමු කළා. ඒ ප්‍රශ්නවල කෙටි අර්ථය ගත්තොත් එහෙම සීලය ගැන ප්‍රශ්න කරලා තිනවා. අකුසල් මූලයන් ලෝභ දේශ මොහයන් ගැන ප්‍රශ්න කරලා තිනවා. ඒ නිසා නෝනා අපි කෙනෙක්ගේ සීලේ දුර්වලභාවය හෝ සීලේ ශක්තිමත්භාවය සකස් වෙන්න නම් අනිවාර්යෙන්ම මේ පින්වතා තුල නෝනා සම්මා දිට්ඨියේ සහ සම්මා සංකප්පේ හේතුඵල ධර්මයන් බලපානවා. සීලය කියන්නේ හේතුඵල ධර්මයක්. ඉබේ හටගන්නා වූ දෙයක් නෙමෙයි. සීලය සකස් වීමට අදාළ හේතුඵල ධර්මය තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඒ නිසා සම්මා දිට්ඨිය අපි තුල ශක්තිමත්ව වැඩෙනවා නම් ඒ තුලින් සම්මා සංකප්ප වැඩෙනවා. අහන්න දෙයක් නැහැ හේතුඵල ධර්මයක්. සම්මා සංකප්පයන් අපි තුල වැඩෙනවා නම් නෝනා අනිවාර්යයෙන්ම අපි තුල සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයට අදාළ අංගයන් සීල විසුද්ධියට අදාළ අංගයන් අපි තුල සකස් වෙනවා. එතකොට යමෙක් සීලෙන් දුර්වලභාවයට පත් වෙනවා නම් ඒ සීලෙන් දුර්වලභාවයට පත්වීමට මූලික හේතුව සකස් වෙන්නේ කුමක්ද? එයාට සීලයට අදාළ හේතුඵල ධර්මයන් වන සම්මා සංකප්ප සම්මා දිට්ඨීන්ගේ දුර්වලභාවය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් දුර්වලයි. ඒ නිසා සමාජය තුල සීලේ දුර්වලභාවයන් සකස් වෙනවා නම් සීලය ගැන නෙමෙයි අපි කතා කරන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. සමාජය තුල සීලය දුර්වලයි කියලා අපි හන්දියක් ගානේ උපකාරක පන්ති දාලා සීලේ තියෙනා වූ වටිනාකම කියලා දුන්නාට තේරුමක් නැහැ. මොකද සීලේ දුර්වලභාවය සකස් වෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවය නිසා. ඒ නිසා සමාජය තුල සීලය දුර්වල නම් නොනා අනිවාර්යෙන්ම අපේ අවධානය යොමු වෙන්නේ සම්මා දිට්ඨි අර්ථයන් වෙතටයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. එතකොට යම් කෙනෙක් සීලය තුල ශක්තිමත්ව ඉන්නවා නම් පංචශීලයේ තුල ආජීව අට්ඨමක සීලයේ තුල ශක්තිමත්ව ඉන්නවා නම් අවබෝධාත්මකව ශක්තිමත්ව ඉන්නවා නම් එයාගේ සම්මා සංකප්ප සම්මා දිට්ඨි ගැන අපි හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්ගේ තියෙනා වූ ශක්තිමත් භාවයමයි නෝනා කෙනෙක් නිවැරදි ආකාරයෙන් සීලය තුන ස්ථානගත කරන්නේ. ඒ ආකාරයෙන් බලද්දී අපේ සමාජයේ දිහා බලද්දී නෝනා අපි නිරේතුරුව දකින දෙයක් තමයි සමාජයේ දවසින් දවස සීලේ දුර්වලතාවයන් කරා තමයි ගමන් කරන්නේ. සීලේ ශක්තියක් කරා ගමන් කරන්නේ නැහැ. නමුත් එක්තරා පිරිසක් උත්සාහ ගන්නවා ඒ ශක්තිය ජීවිතය තුලින් ඇති කරගෙන යන්න. නමුත් අපිට පේන්නේ බහුතරයක් සීලේ අර්ථයන් දුර්වල කරගෙන යන්නා වූ ගමනක් තමයි සමාජයේ මේ ඉදිරියට ගමන් කරන්නේ. එහෙනම් සීලය දිහා බලලා ජනතාවගේ දුර්වල සීලය දිහා බලලා අපිට ධර්මානුකූලව විග්‍රහ කරන්න පුළුවන් ඕනා ඒ සීලේ දුර්වලභාවයට ප්‍රධානම හේතුව සකස් කරලා දෙන්නේ ජනතාව තුල තියෙනා වූ සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවය. එතකොට මේ ප්‍රශ්නාවලියේ එකතැනක මතක් කළා ලෝභ දේශ මොහයන් වැඩෙන්නේ ඇයි කියන කාරණය. එතකොට ලෝභ දේශ මොහයන්ට අදාළව බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන සම්මා සංකප්ප අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප නෙක්ඛම්මය. නෙක්ඛම් සංකප්ප නෙක්ඛම්මය කියන්නේ මොකද්ද? අතහරිනවා. මොකද්ද ඒ අතහරින්නේ? ලෝභ දේශ මොහයන් අතහරිනවා. අමෝහ අදේශ අලෝභ කියන ධර්මතාවයන් තුල ජීවිතයට එකතු කර ගන්නවා. එතකොට එහෙනම් කෙනෙක් තුල අකුසල් මූලයන් සකස් වෙන්නේ ලෝභ දේශ මොහයන් සකස් වෙන්නේ අනිවාර්යයෙන්ම සම්මා සංකප්ප දුර්වලයි. එතකොට සම්මා සංකප්ප දුර්වල වුණේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය දුර්වලයි. හරි සුන්දර බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන ධර්මය නෝනා හේතුඵල ධර්මයන් හැටියට ගලප ගන්න පුළුවන් පුදුමාකාර සුන්දර ධර්මයක්. සීලෙන් දුර්වල නම් සීලය ගැන නෙමෙයි හිතන්න ඕනේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ගැන. කෙනෙක් සම්මා සංකප්ප දුර්වල නම් ඒ කියන්නේ යා බලවත් ආකාරයෙන් ලෝභ දේශ මෝහයන් වඩනවා නම් අකුසල් මූලයන් වඩනවා නම් එහාට සීලය ගැන හිවිමෙන් තේරුමක් නැහැ. සීල්පද රැකීමට යාමෙන් තේරුමක් නැහැ.
එයා මුලින්ම අවධානය යොමු කරන්නේ කුමටද සම්මා දිට්ඨියට. මොකද සම්මා දිට්ඨියේ ඵලයයි සම්මා සංකප්ප. එයා සම්මා දිට්ඨියට අවධානය යොමු කරන්නේ නැතුව එයා සම්මා සංකප්ප දුර්වල කරගනිමින් සීලය ශක්තිමත් කරන්න යනවනම් නෝන ඒක කවදාක්වත් අර්ථවත් ආකාරයෙන් සීලය ශක්තිමත් භාවයට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන කවදා හරි මේ ලෝකය ගොඩනගන්නේ ලෝකයේ ගොඩනගනවා කියන්නේ නැවත ලෝකයට ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ජීවමාන පහල කරන්නා වූ කාලය උදා කරන්නේ. ඒ වගේම මේ ලෝකයට මේ ලෝකේ වියරුම අඳුරුම කාලපරාසය වෙන මුර්ග සංඥාව කියන කාලය උදා කරන්නේ සීලය සහ දුස්සීල භාවය විසින් කියලා නෝනා. හොඳට තේරුම් ගන්න ඕනේ. සීල්පද පහ පංචශීලය කියන එක අපි හැම වෙලාවම සමාදන් කරනවා. ඒක අපි පුරුද්දට වගේ සමාදන් වෙනවා. නමුත් නෝනා සීලේ ශක්තිය කවදා හරි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවට පහල කරලා ජනතාවට ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ උත්තරීතර දැක්ම ලබලා දෙන්නේ සිල්පද පහ විසින්මයි නෝනා. ඒ වගේ කවදා හරි මේ ලෝක ධාතුවේ තියෙන කටුකම දුක වියරුම දුක වෙන මුර්ග සංඥාව අපි තරුණ කාලෙත් නෝනා අපිට කිව්වේ මුර්ගසන් වර්ෂාව කියලා. මුර්ගසන්ඥාව කියන එකක් අපි දන්නේ නැහැ. මහා මුර්ගසන් වර්ෂාවක් වහිනවා. වැස්සෙන් මේ මේවා ගම් වතුර ගලලා වැරදි කරන මිනිස්සු ඔක්කොම මුහුදට ගහගෙන යනවා කිව්වා. මං දවසක් මගේ අම්මගෙන් ඇහුවා මුර්ගසන් වර්ෂාව කියන්නේ මොකද්ද කියලා. එතකොට මට දුන්නේ පිළිතුර තමයි මහා වැස්සක් එක දිගටම වැහැලා නෝනා සමාජයේ වැරදි කරන අය ඔක්කොම ගහගෙන මුහුදට ගිහිල්ලා හොඳයි ඉතුරු වෙනවා කියලා. මං සාදු සාදු කියලා මං ඇත්තයි කියලා හිතුවා නෝනා. නමුත් අද සූත්‍රගත ධර්මය අපි පරිහරණය කරද්දී අපි දන්නවා මුර්ගසන් වර්ෂාව කියන වචනේ අපි වරද්දගෙනයි ඉන්නේ. මුර්ගසන් වර්ෂාව කියන වචනයක් සූත්‍රගත ධර්මෙ නෙහේ. මුර්ග සංඥාව නෝනා එක. මුර්ග සංඥාව කියන්නේ මිනිස්සෙක් මුර්ගේ බවට පත් වෙනවා. එක මිනිස්සෙක් තව මිනිස්සෙකුට පේන්නේ මුවෙක් ගෝණෙක් වගේ මරා ගන්නවා කියන. දැන් මේ මුර්ග සංඥාවේ බීජමය අවස්ථා අපේ රටෙත් අප්‍රමාණ තියෙනවා. සමහර දුෂ්ටිගතව කටයුතු කරන සිංහල බෞද්ධ ජනතාව මුස්ලිම් මහත්යෙක් දැක්කහම මුවෙක් ගෝණෙක් දකින්නවා වගේ. සමහර මුස්ලිම් ජනතාව ඉන්නවා සිංහල බෞද්ධ කෙනෙක් දැක්කහම මුවෙක් ගෝණෙක් දකින්නවා වගේ. දේශය සකස් කරගන්න. අර පසුගිය යුදමය කාලවල ද්‍රවිඩ ජනතාව කිව්වහම අප්‍රමාණ ද්වේෂයක් ඇති කරගන්න. ද්‍රවිඩ ජනතාවට සිංහල ජනතාව මතක් වෙනකොට අප්‍රමාණ ද්වේෂයක් ඇති. නෝන මොකද්ද මේකට කියන වචනේ? මුර්ග සංඥාවේ බීජමය අවස්ථාවන්. එනිසා අපි අන්‍ය ජාතීන් සමග සහෝදරත්වයෙන් බැහැර වෙන මොහොතක් පාසා අන්‍ය ජාතීන් සමග සුහදත්වයෙන් බැහැර වෙන මොහොතක් පාසා අන්‍ය ජාතීන් සමග ජාතික සමගිය අත්වල බිඳ ගන්න උත්සාහ ගන්න මොහොතක් පාසා නෝනා අපි මුර්ග සංඥාවට අදාළ බීජමය අවස්ථාවන් තමයි ජීවිතය තුළ ඇති කරගන්නේ. ඒතකොට මුර්ග සංඥාව කියන්නේ නෝනා දකින්න කෙනා මුර්ගෙක් විදිහට දකින්නේ. ගෝණෙක් මුවෙක් හැටියට දකින්නේ. දකින්න වෙලාව මරාගෙන කන මරාගෙන විනාශ වෙන මානසිකත්වයක් තමයි ඇති වෙන්නේ. එනිසා නෝනා මේ මුර්ග සංඥාව ලෝකයේ තුල සකස් කරන්නේ කවුද? මේ පංචශීලයේ දුර්වල භාවය. මුර්ග සංඥාව සකස් කරන්නේ නැතුව දෙවියෙක් බ්‍රහ්මෙක් මාරෙක් නෙමෙයි. මේ ජනතාව තුල රැකෙන්නා වූ පංචශීලයේ දුර්වල භාවයමයි. ඒ වගේමයි නෝනා තව අවුරුදු ලක්ෂ 50කට වැඩි කාලයක් ගිහිල්ලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන කාලේ මිනිස්යාගේ පරමාෂ අවුරුදු 80000ක් කියනවා. පරමාෂ අවුරුදු 80000යි. ඒතොර මිනිස්යාගේ පරමාෂ අවුරුදු 80000ක් බවට පත් කරන්නේ කවුද? මේ පංචශීලයේ ශක්තිය විසින්මයි. පංචශීලයේ ශක්තිය විසින්මයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුර්ග සංඥාව විසින් මිනිස්යාගේ පරමාෂ අවුරුදු 10ට අඩු කරනවා කියලා. පරමාෂ අවුරුදු 10ට අඩු කරන්නේ කවුද? දුස්සීල භාවයේ විසින්. නෝනා මෙන්න මේ වයස් පරතරය හොඳටම ප්‍රමාණවත් අපේ ගෞරවනීය බෞද්ධ ජනතාවටත් අන්‍යාගමික ජනතාවටත් පංච සීලේ තියෙනා වූ වටිනාකම තේරුම් ගන්න. අපි ආගම පැත්තකින් තියමුකෝ පංච සීලේ වටිනාකම. මොකද පංච සීලය බෞද්ධයෙකුටත් ක්‍රිස්තියානි කෙනෙකුටත් හින්දු කෙනෙකුටත් මුස්ලිම් කෙනෙකුටත් ආරක්ෂා කරන්න පුළුවන්. හැමෝටම පුළුවන්. නමුත් බෞද්ධයා ඒක සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් පෝෂණය කරනවා. ඒ නිසා මේ රටේ සෑම පින්වතෙක්ම තේරුම් ගත යුතුයි මේ සිල්පද පහ
අපි දුර්වල කරගත්න මොහොතක් පාසා පරමාවිෂ අවුරුදු 10යි කියන මුර්ග සංඥාවට අදාළ බීජමය අවස්ථාවන් අපේ ජීවිත තුල අපි ඇති කරගන්නවා නෝන. ඔබ සීලය ආරක්ෂා කරගන්න පංචශීලය ආරක්ෂා කරගන්න උත්සාහ ගන්න මොහොතක් පාසා ඔබ අවුරුදු 80,000ක් ආයුෂ තියෙන ඒ මනුෂ්‍ය ප්‍රජාවට අදාළ අයිති පුද්ගලයෙක් බවට පත් වෙනවා. නමුත් මම ඔබට කියන්නේ එතෙන්ට යන්න කියලා. තේනවා අවුරුදු 80,000ක ආයුෂ තියෙන කාලේ කෙරේ උපාදාන ඇති කරගන්න කියලා. නමුත් මම මේ සිල්වත් භාවයේ තියෙන වටිනාකමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේසා සුන්දර ලෝකයක්. ඒ කියන්නේ සක්විති රජ කෙනෙක් පහළ වෙන්න පිණැති ලෝකයක් මේ ලෝකය. මොකද බුදුරජාණන් වහන්සේ ලෞතරා බුද්ධත්වයට පත් උනේ නැත්නම් සක්විති රජපදවියටයි පත් වෙන්නේ. එනිසා සක්විති රජ කෙනෙක්ගේ උත්තරීතර සෙනහස ලබන්න පුළුවන් ලෝකයක් මේ ලෝකය. ඒ වගේම ලෞතරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මහා කරුණාව ලැබුවා වූ ලෝකයක්. එදා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කල්පයක් ආයුෂ වැඩ සිටීවා කිව්වනම් බුදුරජාණන් වහන්සේ තවත් අවුරුදු 40ක් විතර වැඩ සිටිනවා. එහෙනම් මේ මොහොතේත් නොනා අපි මේ උතුම් සැනසille ලබන්නේ පංච සීලේ තියෙනා වූ වටිනාකම නිසාමයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නොනා සුන්දර ධර්මයක් දේශනා කරන සූත්‍රගත ධර්මයේ. මේ සුන්දර ධර්මයේ දේශපාලනයට නම් පටලවා ගන්න එපා ඈ. මම දේශපාලනය කරන භික්ෂුවක් නෙමෙයි. මොකද මට කොහෙවත් ඡන්ද ලියාපදිංචියක් මම ලිපිණයක් නැති භික්ෂුවක්. මට ලිපිණයක් නැහැ. කියන්නේ ඇඩ්‍රස් එකක් නැහැ කියලා. ඉතින් ලිපිණයක් නැති භික්ෂුවක්. මං කොහෙවත් ඡන්ද ලියාපදිංචියක් කොහෙවත් ඡන්දයක්. ඒ නිසා අපි දේශපාලනයක් කියන කාරණයක් අපේ භික්ෂු ජීවිතේ 1.1ක්වත් නැහැ. මම මේ සුන්දර සූත්‍රගත ධර්මයක් දේශනා කරන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රගත ධර්මයක මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ ලෝක ධාතුවේ සුන්දරම ධර්මානුකූලව නිදාස ධර්මානුකූලව සැනසille අපේ මනුෂ්‍ය ප්‍රජාව ලැබුවා. දඹදිව ජනතාවත් අපේ රටේ ජනතාවත්. නමුත් ඒසා බුදුරජාණන් වහන්සේ නමකගේ රැකවරණය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ලැබපු මෙවන් ශ්‍රේෂ්ඨ ලෝකයක් මනුෂ්‍ය ප්‍රජාවක් නොනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුර්ග සංඥාව කියන පරමාවිෂ 10යි කියන තැනට විනාශ වෙලා යන්නේ මේ දුස්සීලභාවය විසින්ම කියලා. ඒක බුදුරජාණන් වහන්සේ සූත්‍රගතම ධර්මයේ මෙහෙමයි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුර්ග සංඥාව සකස් වීමට පළවෙනි වග කිය යුත්තා. මම ඔබෙන් අහනවා කවුද කියලා. ඔබ කියන්න කවුද කියලා. ඔබට හිතන දේ කියන්න. පරමාවිෂ අවුරුදු 10ක් බවට පත් කරන මිනිස්යා මිනිස්සෙක්ව මුර්ගයෙක් හැටියට දකින්න දකින මොහොතේ මරාගෙන මරාගෙන කන ඒ මුර්ග සංඥාව ඇති කරන්න හේතු සාධක සකස් කරන පළවෙනි පුද්ගලයා කවුද කියලා ඔබ කියන්නේ හිතලා දුස්සීල පුද්ගලයා සාමිනහන්ස විශේෂයෙන්ම පංචශීලය කඩ කරන පුද්ගලයෝ නේද සාමිනහන්ස හොඳයි පංචශීලය ඛණ්ඩනය කරන කෙනා බව ඇත්ත නමුත් බුදුරජාණන් වහන්සේ දෙන්නේ ওই පිළිතුර නෙමෙයි නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනාගත වියරු මුර්ග සංඥාව සකස් කිරීමේ වර්තමාන හේතු සාධකය වෙන කවුරුත් නෙමේ හොරකම් කරන දේශපාලඥයෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ රටේ විතරක් නෙමේ මේ සමස්ත ලෝකයේ රටවල් පාලනය කරන පින්වත් ජනාධිපතිතුමන්ලා පින්වත් අගමැතිතුමන්ලා පින්වත් රජතුමන්ලා පින්වත් ඇමතිතුමන්ලා මන්ත්‍රීතුමන්ලා මේ ලෝකයේ රටවල් පාලනය කරන හොරකම් කරන දේශපාලඥයිනුයි මේ ලෝකේ පරමායිෂ අවුරුදු 10යි කියන තැනට මේ ලෝකේ අරන් යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කොහොමද ඒක වෙන්නේ? බුදුරජාණන් වහන්සේ සුන්දරව ඒක විග්‍රහ කරනවා. දේශ පාලනය කරන පින්වතා රටේ රාජ්‍ය නායකයා යුවරජතුමා ඇමතිතුමා මන්ත්‍රීතුමන්ලා හොරකම් කරද්දි මොකද වෙන්නේ? භාණ්ඩාගාරය පිරිහිනවා. භාණ්ඩාගාරයට ලැබෙන්නා වූ ජාතික ධනය නිවැරදි ආකාරයෙන් ජනතාව අතර බෙදී යන්නේ නැහැ. ඒ නිසාම ජනතාව හොරකම් කරන්න පෙළඹෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමාජයේ මුලින්ම හොරකමට පෙළඹෙන්නේ ජනතාව නෙමෙයි ඈ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ජනතාව හොරකම් කරන්න පෙළඹෙන්නේ පාලකයා හොරකම් කළාට පස්සේ. එහෙනම් පාලකයා සොරකම් කරද්දී සකස් වෙන පළවෙනි හේතු ධර්මය මොකද්ද? ජනතාව හොරකම් කරන්න පෙළඹෙනවා. ඇයි? ජනතාවට අදාළ සම්පත් ලැබෙන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය ප්‍රතිලාභයන් ලැබෙන්නේ නැහැ. ජනතාව හොරකම් කරන්න පටන් ගැද්දී ඒ හොරකම නිසා සකස් වෙන ඊට
අනිත් හේතුඵල ධර්මයේ මොකද්ද? ජනතාව ආයුධ සම්නන්ද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ආයුධ පාවිච්චි කරන්න පෙළඹෙනවා. මොකද සොරකම් කරන කෙනා සොරකම් උදෙසා ආයුධ පාවිච්චි කරනවා. සොරාගෙන් බේරෙන්න සාමාන්‍ය ජනතාවත් ආයුධ පාවිච්චි කරනවා. එහෙනම් බලන්න දැන් මුලින් පාලක පින්වතුන්ලා සොරකම් කිරීම නිසා ජනතාවට ධනය බෙදී යාමේ දුර්වලභාවය නිසා ජනතාව හොරකම් කරන්න පෙළඹෙනවා. ජනතාව හොරකම් කරන්න පෙළඹෙන නිසා නෝනා අනිවාර්යයෙන්ම ජනතාව ආයුධ පරිහරණයට පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ආයුධ පරිහරණයට ජනතාව පෙළඹීම නිසා ජනතාව ප්‍රාණඝාතයට පෙළඹෙනවා කියලා. හේතුඵල ධර්මයක්. ප්‍රාණඝාතයට ජනතාව පෙළඹෙනවා කියනවා. ජනතාව ප්‍රාණඝාතයට පෙළඹීම නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ජනතාව බොරු කීමට සහ කේලම් කීමට පෙළඹෙනවා කියලා. බොරු කීමට කේලම් කීමට. ඒකට බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ ගලා යෑම දේශනා කරන්නේ නෝනා ජනතාව බොරු කීමටත් කේලම් කීමටත් පුරුදු වීම නිසා ජනතාව කාමයේ වර්ධවා හැසිරීමට පෙළඹෙනවා කියලා. කාමයේ වර්ධවා හැසිරීමට පෙළඹෙනවා කියනවා. ජනතාව කාමයේ වර්ධවා හැසිරීමට පෙළඹීම නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ජනතාව තුල ලෝභ ද්වේෂ මෝහයන් තිවුර වෙනවා කියලා. ජනතාව තුල ලෝභ ද්වේෂ මෝහයන් තිවුර වීම නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ජනතාව තුල මිත්‍යා දෘෂ්ටිය වර්ධනය වෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ චතුරාර්ය සත්‍ය දකින්නේ දුක දුක හැටියට දකින්නේ දුක සැප හැටියට දුකමයි ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන්නේ. දැන් වර්තමානයේ අපේ සමාජයේ පේනවා අපි සැපයි කියලා මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? දුක. දුකට හේතු වෙන දේ තමයි අපි කරන්නේ සිද්ධ කරන්නේ. සමගිය කියන කාරණේ හැම වෙලාවම බිඳගෙන තමයි අපි සැපය සොයාගෙන යන්නේ. ඒ නිසා චතුරාර්ය සත්‍ය දුර්වල වෙලා යනවා. චතුරාර්ය සත්‍ය ගැන හිතන්නේ නැතුව යනවා. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහයන් වැඩෙද්දී අන්න නෝනා මිත්‍යා දෘෂ්ටික භාවය සමාජය තුලට එනවා. මිත්‍යා දෘෂ්ටික භාවය සමාජය තුලට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ ලෝභ, ද්වේෂ, මෝහයන් වියරු ආකාරයට සිද්ධ වෙනවා. සාමාන්‍ය විදිහට නෙවෙයි වියරු ආකාරයට ලෝභ, ද්වේෂ, මෝහයන් වැඩෙනවා කියන ජනතාව තුල. මෙන්න මේ ලෝභ, ද්වේෂ, මෝහයන් වැඩෙන කාලේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් පරමායුෂ හොඳටම දුර්වල වෙලා ඈ. දැන් මේ කියන අද හිට නෙමෙයි. එතකොට පරමායුෂ අවුරුදු 15ට 12ට බැහැලා. ඒ කාලෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්ස ලෝකයෙන් ප්‍රණීත ආහාර අතුරුදහන් වෙනවා කියලා. ප්‍රණීත ආහාර කියන්නේ මීපැණි, ගිතෙල්, බටර්, හකුරු, එතනින් ගියාම ලුණු අතුරුදහන් වෙනවා. දැන් අද ඔබ හම්බන්තොට වරාය ලුණු ලේවායේ පාරෙන් කතරගමේ යද්දී ඔබට පේනවා හම්බන්තොට ලුණු ලේවායේ මහා ලුණු වට්ටි ගොඩ ගහලා තියෙනවා සුරක්ෂිතව. නමුත් නෝනා ඒ ලුණු අද මිදෙන්නේ ජනතාවගේ පින නිසා. මොකද ජනතාවට තාමත් ප්‍රණීත භාවයට අදාළ සංස්කාර තියෙනවා. අපේ පින්වත් සිංහල දොස්තර මහතුරු අපිට සමහර ඖෂධ බෙහෙත් දෙනවා. මේ බෙහෙත බීලා ලුණු ඇඹුල් නැතුව වළඳන්න ඕනේ කියලා. ඔබ ලුණු ඇඹුල් නැතුව ආහාර වළඳලා තියෙනවද? පුතේ ලුණු ඇඹුල් නැතුව ආහාරයක කිසිම රසයක් දැනෙන්නේ. ඒ ආහාරය රස කරන්නේ ලුණු විසින්. එහෙනම් මේ මොහොතේ මේ මහ පොළවෙන් කිසිම රසායනික ද්‍රව්‍යයක් දාන්න නැතුව මහ පොළවෙන් ස්වභාවිකව ලුණු මිදෙන්නේ නෝනා මනුෂ්‍යයාගේ පිනේ ශක්තිය විසින්මයි. මේ මොහොතේ මීමැස්ස මීවද බඳින්නේ මේ මොහොතේ එළ දෙන්නු ගව සම්පත අපිට පස් ගෝරස දෙන්නේ ජනතාවගේ පින නිසාමයි. ඒ පින කියන්නේ රසයට අදාළ සංස්කාරයන් ලබන්න තාම ජනතාව තුල පින් තියෙනවා. තාම ජනතාව ප්‍රණීතව දන් දෙනවා, විසිතුරුව දන් දෙනවා, ලස්සනට දන් දෙනවා. ඒ නිසා මේ ප්‍රණීත භාවයන් පෙරලා ලබන්න සුන්දර සංස්කාර මේ මොහොතේ තියෙනවා නෝනා. නමුත් දැන් අනාගතයේදී අපි සිල්පද බිඳලා අපේ සම්මා සතිය දුර්වල වෙද්දී, ඉන්ද්‍රිය සංවරය දුර්වල වෙද්දී සම්මා දිට්ඨිය ගැන අපි හිතන්නේ නැතුව දානේ ආනිසංස අපි අන්තේටම දුර්වල කරගන්නවා නෝනා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රණීත ආහාර ලෝකෙන් අතුරුදහන් වුණා. අයිමත් ලුණු මිදෙන්නේ නැහැ. නිරස තමයි රසයේ බවට පත් වෙන්නේ. අද රසයනේ අපි රසය හැටියට කකින්නේ. එදාට නිරස භාවයයි අපේ රසය හැටියට දැනෙන්නේ. ඒක හරියට අර අද හරක් තනකොළ කනවා වගේ. හරකාලංග ඔබ ගිහිල්ලා බුරියානි එකක් තිබ්බොත් එයා කනවද? එතන තිබ්බොත් චතු මඳුර පාසලේ තිබ්බොත් එයා කනවද? නමුත් පුතේ අර තිත්ත තනකොළ එයා කන්නේ ඇයි? පෙර ජීවිතේ ආ ප්‍රණීත දානයන් පූජා කළේ නැහැ. එයා පෙර ජීවිතේ ප්‍රණීත දානයන් පූජා කරපු නැති නිසා එයාට ප්‍රණීත භාවය බවට පත් වෙන්නේ අර තනකොළ වල තියෙන නිරස තිත්ත රසයමයි.
නමුත් අපිට ප්‍රණීත භාවය ලබන්න මේ පින ලැබුණේ අපේ සුන්දර ප්‍රණීත භාවයට අදාළ පිනමයි. එහෙනම් නෝනා මේ සිල්පද පහේ දුර්වල භාවය කරන විනාශය දැන් ගලාම පෙවුණා නේද? ඒ විනාශයේ මුලින්ම දේශපාලන පින්වතුන්ලා විනාශ කරද්දී ඒ නිසා ජනතාව හොරකමට පෙළඹුණා මේ ආකාරයෙන් ගලාගෙන ඇවිල්ලා අවසානයේ නෝනා මේ ලෝක ධාතුවෙන් ප්‍රණීත සියලුම ආහාරයන් අතුරුදහන් කරනවා. එදාට මේ මනුස්ස ලෝකේ ප්‍රණීතම ආහාරය මේ අපේ රටේ විතරක් නෙමෙයි ඈ මුළු මනුස්ස ප්‍රජාවගෙම ප්‍රණීතම ආහාරය මේ කුරක්කන් වගේ ධාන්‍ය වර්ගයක් කියනවා. ඒ ධාන්‍ය වර්ගයෙන් අඹරලා කොටලා හදන දේ තමයි එදාට අපේ ආහාරය. ඒක තමයි නෝනා එදාට වර්තමානයේ ඇල්හාල් ප්‍රණීතම ආහාරය වගේ ඔබ අපි කියනවානේ සූදුරු සම්භාව එක 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 දේවල් තියෙනවානේ ඒවනේ ප්‍රණීතද? එදාට නෝනා ප්‍රණීතම ආහාරය වෙන්නේ කුරක්කන් වලටත් වඩා නිරස ඇට වර්ගයක්. එතකොට ඒක කවුද බිහි කළේ? අපේ දුස්සීල භාවයමයි නෝනා. එතකොට අවුරුදු 120ක් බුදුරජාණන් වහන්සේ කාලේ පරමාවිෂ ඒ අවුරුදු 120 අවුරුදු 10යි කියන පරමාවිෂ බවට පත් වෙලා ඒ කාලෙදී. එතකොට අවුරුදු 10ේ පරමාවිෂ කාලෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 3 4 වෙනකොට දරුවෙක් වැඩිවියටපත් වුණා. අවුරුදු 4 වෙනකොට දරුවා විවාහ වුණා. අවුරුදු 5ේදී එයා දරුවන් බිහි කරනවා කියලා. එයා දරුවන් බිහි කරනවා කියනවා. එදා කාලෙදී නෝනා මේ සමාජයේ තියෙන සියලුම සීලාචාර බැඳීම් විනාශ වෙලා යනවා කියනවා. දෙමාපියන්ට ගරු කිරීම, ගුරුවරුන්ට ගරු කිරීම, මහාන බමුණන්ට ගරු කිරීම ඒ සියල්ලම සමාජයෙන් අතුරුදහන් වෙලා යනවා. අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා නැන්දා මාමා කියන ඥාතිත්වයන් එදාට නැහැ කියනවා. තිරිසන් සතෙක් යම් සේද කාමයේ වර්ධවා හැසිරෙන්නේ තමන්ගේ අම්මා සමග තාත්තා සමග ඒ විදියට තිරිසන් ධර්මයන් මනුස්ස ධර්මයන් බවට පත් වෙනවා කියනවා. එදාට ඥාති ධර්මයන් මුකුත් නැහැ නෝනා. එදාට අයියා අක්කව කසාද බඳ ගන්නවා. තේන්න අම්මා පුතාව කසාද බඳ ගන්නවා. ඒ වගේ සියලුම ඥාති ධර්මයන් සමාජයෙන් අතුරුදහන් වෙලා යනවා කියනවා. ඒ සමාජයෙන් අතුරුදහන් වෙන කාලේ මේ ලෝක ධාතුව තුල කුසලය අතුරුදහන් වෙලා අකුසලය දීප්තිමත්ව බබලනවා කියනවා. සිල්වත් භාවයේ ලෝකයෙන් අතුරුදහන් වෙලා දුසිල්වත් භාවයේ ලෝකයේ තුල බබලනවා කියනවා. එහෙනම් දැන් කවදා හරි දවසක ධර්මානුකූලව තව ගොඩාක් කල් යන දෙයක් නැහැ. පරමායුෂ අවුරුදු දැන් 65කට වගේ ඇවිල්ලා ඒ කියන්නේ අඩක් අඩු වෙන්න අවුරුදු නෝනා 2600ක් ගිහිල්ලා තියෙනවා අඩක් අඩු වෙන. එහෙනම් නෝනා මේ යන්නා වූ විෂම කාල පරාසයත් එක්ක ගණිද්දී ඉතුරු ආයුෂ 50 අඩු වෙන්න නෝනා තව මහා කාලයක් යන විදියක් නැහැ. එහෙනම් කවදා හරි දවසක ඒ කාලේ උදා වේවි. ඒ කාලේ උදා වෙද්දී නෝනා ඒ වියරු මුර්ග සංඥාව සකස් කරලා දෙන්නේ අනේ කවුරුත් විසානන් නෙමේ මේ මොහොතේ මේ වර්තමානයේ අපි දුර්වල කරගන්නා වූ මේ පංච සීලය විසින්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ පංච සීලය අපි කොච්චර ආරක්ෂා කරගත්තත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අදාළව නොනා අනිවාර්යයෙන්ම අපිට පෙර ආතුව කවුද ආරක්ෂා කරන්න ඕනේ? රටේ පාලකතුමන්ලා, රටේ ජනාධිපතිතුමන්ලා, අගමැතිතුමන්ලා, ඇමතිතුමන්ලා, මන්ත්‍රීතුමන්ලා. ඒ නිසා අපි මේ මොහොතේ මේ සුන්දර ධර්මයේ වටින්නේ ජනතාවට නෙමේ පාලක පින්වතුන්ලාට. තේන්න නිවැරදි වෙන්න. මොකද මේ පාලක පින්වතුන්ලාගේ සම්මා දිට්ඨිය දුර්වල නිසා නෝනා ඒ අය කරන්නා වූ ලෝකයට කරන්නා වූ මේ විනාශය ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඒ නිසා ජනතාව කෙරෙහි ගෞරවය දක්වනවා කියන්නේ ජනතාව පාලනය කරනවා කියන්නේ ජනතාවට කරුණාව දක්වනවා කියන්නේ ජනතාවට මෛත්‍රී දක්වනවා කියන්නේ නෝනා ජනතාව උදෙසා කරන්න තියෙන එකම එක යුතුයකමක් ඉටු කිරීම පමණයි. දේශපාලන පින්වතුන්ලා. ඒ යුතුයකම තමයි පංච සීලය ආරක්ෂා කරන නායකයෙක් බවට පත් වෙන. කවුරු හෝ නායකතුමා හෝ උපනායකතුමා හෝ ඇමතිතුමාල්ලා හෝ මන්ත්‍රීතුමාල්ලා හෝ පක්ෂේ කුමක් වේවා හෝ ඒ නිසා රටක පාලකෙක් පංච සීලය ආරක්ෂා කරන පාලකෙක් වුණොත් නෝනා ඒ පාලකයා නිසා රටේ සමස්ත ජනතාව මේ බලවත් වූ මුර්ග සංඥාව ප්‍රමාද භාවයට පත් කරගන්නා වූ ජනතාව බවට පත් වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාව සුවිශේෂී රටක්. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩ සිටින රට. ඒ වගේම දෙවියන්ගේ ආකර්ෂණය ඇති සුවිශේෂී භූමියක්.
එවන් රටක පාලකයන් වෙනත් රටක පාලකීන්ට වඩා දැහැමි විය යුතුයි නේද ස්වාමීන් වහන්ස පංචශීලය දිවිහිමියෙන් සුරකිය යුතුයි නේද එසේ නොවුනහොත් අපේ රටේ පාලකීන්ගේ දුස්සීලභාවය මුළු ලෝකයටම බලපානවා නේද ස්වාමීන් වහන්ස මෙහෙමයි දැන් මුළු ලෝකෙටම බලපානවා කියන කාරණේ අපි ගලප ගන්න ඕනේ මෙහෙමයි නෝනා වෙනත් සමාජයක කෙනෙක් වැරදි කළාට වඩා අපේ සමාජයේ කෙනෙක් වැරදි කිරීමේ අකුසලයේ බලවත් ඒක තේරුම් ගන්න ඕනේ අපේ අකුසලයේ බලවත් දැන් එදා තිබ්බේ අර ධර්ම සාකච්ඡාවේදී එක් නෝනා කෙනෙක් ඇහුවා ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සේ නමක් කාන්තාවක් ස්වාමින්වහන්සේ නමකට පෙළඹවීම ඇති කරනවා කාමයට අදාළව සාංශාවක් පෙළඹු ඇති කළ කොහොම හරි ස්වාමින්වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ පරාජිකාවකට පත් වෙනවා එතකොට උපසම්පදා භික්ෂුව පරාජිකාවකට පත් වෙද්දී අර ස්වාමින්වහන්සේව පෙළඹව කාන්තාව ලැබෙන්නා වූ අකුසලයේ මොකද්ද කියලා. එතන උපසම්පදා භික්ෂුවක් මේ අනිවාර්යයෙන්ම පරාජිකාවට පත් වුණා නම් උන්වහන්සේගේ උපසම්පදාව උන්වහන්සේට අහිමි. අයිමත් ඒ පිළිබඳ ධර්මානුකූලව කිසිම තර්ක විතර්කයක් නැහැ. කරටියෙන් කැඩුන පොල් ගහක් වගේ කියනවා. දෙකට පැලුන කළු ගලක් වගේ කියනවා. අයිමත් උපසම්පදාව පිළිපීමක් නැහැ. එතකොට නෝනා එතනදී කාන්තාවට අත් වෙන්නා වූ ඉරනම මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නැහැ. නමුත් ඒ කාන්තාවට ඒ අකුසලය බලපාන්නේ නෝනා ස්වාමින් වහන්සේගේ සිල්වත්භාවය මත. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ස්වාමින් වහන්සේ අවබෝධාත්මක සෝවාන් ඵල අවබෝධයක් ලැබපු නැහැ. නමුත් ශක්තිමත් සීලයක් තුල ශක්තිමත් සමාධියක් තුල ලෞකික මට්ටමින් ශක්තිමත්ව හිටපු ස්වාමින් වහන්සේ කෙනෙක් කාන්තාවක් පොළඹවා ගත්තොත් ඒ කාන්තාවට නම් නෝනා ඒක නිරේගාමී අකුසලයක්මයි. ඒක නිරේගාමී අකුසලයක්මයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිසිම උපසම්පදා භික්ෂුවක් දෙවරක් පරාජිකාවට පත් වෙන්නේ නැහැ කියලා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. කිසිම උපසම්පදා භික්ෂුවක් දෙවරක් පරාජිකාවට පත් වෙන්නේ නැහැ. මොකද යම් භික්ෂුවක් පළවෙනි වතාවේ පරාජිකාවට පත් වුණා නම් උන්වහන්සේ කරටිය කැඩුණු පොල් ගහක්මයි. දෙකට පැලුණු කළු ගලක්මයි අහිමත් උන්වහන්සේ උපසම්පදා භික්ෂුවක් හැටියට ගන්නේ. එනිසා දෙවෙනි කාරණේදී උන්වහන්සේට පරාජිකාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ධර්මානුකූලව බලන්න ඕනේ. එතකොට දෙවෙනි තැනදී කාන්තාවක් එවැනි ස්වාමින් වහන්සේ කෙනෙක් දෙවෙනි අවස්ථාවේදී පොළඹවා ගත්තොත් ඒ කාන්තාවට තියෙනා වූ අකුසලෙ වැඩි දඩුද අඩුයි. මොකද උන්වහන්සේ තුල උපසම්පදාව නැහැ. ධර්මානුකූලව ඒකයි ඈ. ඒ වගේ ලෝකයක් එක්ක ගනිද්දී අනිත් සියලුම ලෝකවාසී ජනතාවට වඩා අපේ රටේ ගුණාත්මකභාවය වැඩි නෝනා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය විදර්ශනාත්මකව අර්ථවත්ව මේ රටේ පිහිටලා තිනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට දකින්න වඳින්න පුදන්න හිත සතුටු කරගන්න සම්මිය දෘෂ්ටික දෙවියන් බ්‍රහ්මයින්ද සතුටු වෙන්න පුළුවන් රුවන්වැලි මහසාය සමුදුන් වහන්සේ ජයශ්‍රී මහා බෝසමිදුන් වහන්සේ දාන්ත ධාතුන් වහන්සේ ශ්‍රීපාද පත්ම වහන්සේ වැනි ජීවමාන බුදුරජාණන් වහන්සේට අදාළ ධර්මතාවයන් මේ රටේ තියෙනවා ඒ නිසා නෝනා මේ රටේ පාලනය බාරගන්න යම් පාලක පින්වතෙක් මේ මුළු ශාසනයම පාලකයා බවට පත් වෙනවා ඒ පාලකයා UMPA පාලනය කරන නායකයෙක් විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැත්තම් පොහොට්ටුව පාලනය කරන ජනතා විමුක්ති පෙරමුණ පාලනය කරන නායකයෙක් විතරක් නෙමෙයි මේ රටේ පාලනය බාරගන්න නායකයා මේ සමස්ත සම්මා සම්බුද්ධ රාජ්‍යයම පාලනය කරන පාලනය කිරීමේ බාරකරු බවට පත් වෙනවා නෝනා ඒකේ බාරකරු බවට පත් වෙනවා මොකද මේ ලෝකයේ මේ මොහොතේ යම් සංහිඳියාවක් තියෙනවා නම් ඒ සංහිඳියාව සකස් කළේ ජනතාවගේ සීලය නිසා ජනතාවගේ මෛත්‍රිය නිසා සම්මාදිට්ඨිය නැහැ ලෝකේ අනිත් පින්වතුන්ට බහුතරය සම්මාදිට්ඨිය නැහැ නමුත් සීලය තියෙනවා මෛත්‍රිය තියෙනවා එතකොට ඒ අය සීලෙන් ගුණාත්මක භාවයට පත් වෙන්නේ ඇයි මේ බුදුදහමෙන් කියලා දෙන්නා උතුම් ධර්මතාවය තුල මේ බුදුදහම තමයි සීලේ වටිනාකම මේසා මතු කර කර ලෝකෙට පෙන්වන්නේ. මේ බුදුදහම තමයි මෛත්‍රියේ වටිනාකම මේසා මතු කරගෙන පෙන්වන්නේ. මේ බුදුදහම තමයි ජාතියක සමගිය මතු කර කර පෙන්වන්නේ. එහෙනම් නෝනා මේ මොහොතේ මේ බුදුදහම මතු කරලා පෙන්වන මේ සුන්දර ධර්මතාවයන් අනිත් ආගම්වල ගුණාත්මක භාවයන් උදෙසා ඒ අය ප්‍රයෝජනෙට අරන් තිනවා. අනිත් ආගම්වල ගුණාත්මක භාවයන් උදෙසා ඒ අය ප්‍රයෝජනෙට අරන් තිනවා. බුදුදහමට අදාළ ධර්මතාවයන්. ඒ නිසා මේ ලෝකේ මේ මොහොතේ පවතින සංහිඳියාව උදෙසා මේ බුදුදහම නෝනා අර්ථවත් මෙහෙයක් සිද්ධ කරනවා. ඒ නිසා යම් මොහොතක අපේ රටේ ගෞරවනීය පාලකතුමන්ලා පංච සීලය දුර්වල කරගෙන
ජනතාව මුර්ග සංඥාවට අදාළ ධර්මතාවයන් කරා දමන්න 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 නොනා අපේ ශාසනාර්ථයන් දුර්වල වෙලා යනවා. අපි මරා ගන්න ජාතියක් බවට පත් වුණොත් අපි එකිනෙකට ඇන කොටා ගන්න ජාතියක් බවට පත් වුණොත් අපි එකිනෙකා ද්වේෂ කරන ජාතියක් බවට පත් වුණොත් අපිට ලෝකෙට දෙන්න පූර්වාදර්ශයක් නැහැ නෝනා. බුදුදහම තියෙන බව ඇත්ත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන බව ඇත්ත. නමුත් ලෝකෙට අපි පූර්වාදර්ශයන් ධර්මානුකූලව දෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම නෝනා අපේ රටේ ගුණාත්මක භාවය අඩු වෙන්න අඩු වෙන්න ලෝකයේ ගුණාත්මක භාවය අඩු වෙනවා නෝනා. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒක අඩු වෙන. මොකද මේ අපේ ගුණාත්මක භාවය අඩු වෙන්න සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙනා වූ ආරක්ෂාකාරී ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම අපේ රටේ පාලකෙක් කියන්නේ නෝනා මේ මුළු ලෝකෙටම සංහිඳියාව බෙදා දෙන පාලකෙක්මයි. ඒ තරම් ශ්‍රේෂ්ඨ තැනක් මෙතන තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ තැන කවුද අපිට මතු කරලා දෙන්නේ? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය. කවුරු හෙට දවසේ මේ රටේ නායකයා පාලකයා වුණත් නෝනා එයා තේරුම් ගන්න ඕනේ මම තාම සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි. මම තාම සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි. මම සෝවාන් ඵලයට පත් වෙලා නැති නිසා ධනෙ නිසා බලය නිසා නිලතල නිසා මාව පිරිහීමට පත් වෙන්න පුළුවන්. අන දක්ෂයා යම් පාලකෙක් හිතනවා නම් මම තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. ඒ නිසා ධනෙ නිසා බලය නිසා නිලතල නිසා මාව පිරිහීමට පත් වෙන්න පුළුවන් කියලා ඒ දැක්මට කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඕකයි සම්මා දිට්ඨිය කියන්නේ. දැන් සම්මා දිට්ඨිය කොච්චර හොයනවද මම සමහරු පොත් ගණන් ලියනවා සම්මා දිට්ඨිය ගැන. සම්මා දිට්ඨිය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. තමන් තාම උතුම් සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. තමන් ධනෙ නිසා බලය නිසා නිලතල නිසා පිරිහීමට පත් වෙන්න පුළුවන් කියන යමෙක් තුලේ දැක්ම තියෙනවා නම් ඒ දැක්මට තමයි උතුම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් ඒ සම්මාදිට්ඨියේ දැක්ම තියෙන කෙනා තමන් පිරිහෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකින කෙනා එයා නොපිරිහෙන ස්වභාවයට පත් වෙන්න උත්සාහ ගන්නවා. එතකොට නොපිරිහෙන මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංගික. දැන් එයාට සම්මාදිට්ඨිය තියෙන ප්‍රශ්නයක් නැහැ. එයා ඒ තමා තමාව ධර්මානුකූලව එයා විග්‍රහ කරගත්තා. අධර්මානුකූලම නෙමෙයි. අපේ රටේ මෙච්චර කල් පාලක පින්වතෙක් තමා තමාව ධර්මානුකූලව විග්‍රහ කරගෙන තියනවාද? තමා පිරිහෙන ස්වභාවයෙන් යුක්තයි මම මේ නොපිරිහෙන ස්වභාවයට පත් වෙන්න ඕනේ කියලා කවුරු හරි හිතලා තියනවාද? එහෙම හිතුවනම් නෝනා මේ රට කොච්චර සුන්දර රටක්ද? මේ රට සුන්දර වෙන්න වෙන්න මේ ලෝකය කොච්චර සුන්දරභාවයට පත් වෙයිද? ධර්මයේ කොයිසම් ලෝකයේ තුල ප්‍රචලිත වෙයිද? ධර්මයෙන් ලෝකෙටම පූර්වාදර්ශ දෙන රට බවත් අපි පත් වෙයිද? නෝනා ඒකයි කරන්න ඕනේ. නමුත් අපි මොකද්ද කරන්නේ? ත්‍රිපිටකේ ලෝක උරුමයක් කරද. ත්‍රිපිටකේ ලෝක උරුමයක් කළා කියලා නෝනා ශාසනයට වෙන අර්ථය මොකද්ද? ත්‍රිපිටකේ නෙමේ ලෝක උරුමයක් බවට පත් කරන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ උරුමයක් බවට පත් කර ගන්න ඕනේ. රටේ පාලකතුමා ආර්ය අෂ්ටාංගික මාර්ගය තමාගේ උරුමය බවට පත් කර ගන්න ඕනේ. රටේ අගමැතිතුමා ආර්ය අෂ්ටාංගික මාර්ගය රටේ උරුමයක් බවට පත් කර ගන්න ඕනේ. රටේ මැතිතුමල්ලා ඇමතිතුමල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන්ගේ ජීවිතයේ උරුමයක් බවට පත් කර ගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන්ගේ උරුමයක් බවට පත් කරගත්ත තැනදී අපි මුළු ත්‍රිපිටකයම ලෝක උරුමයක් බවට පත් කළා වෙනවද නැද්ද? එච්චරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දශමයක් අපේ ජීවිතේ නැත්තම් සම්මා දිට්ඨිය නැත්තම් මම තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. මම පිරිහෙන ස්වභාවයෙන් යුක්තයි කියන දැක්ම නැත්තම් ලෝකයට ත්‍රිපිටකේ උරුමයක් කරලා වැඩක් තියනවද? තමා ආරෂ්ඨාංගික මාර්ගයේ උරුමයෙන් ශක්තිමත් වෙලා ඒ උරුමය පූර්වාදර්ශයක් හැටියට ලෝකෙට දෙන්න. මේ රටේ ජනතාව ආරෂ්ඨාංගික මාර්ගයෙන් ශක්තිමත් වෙලා මේ රටේ සියලුම අන්‍ය ජාතීන් සමග සමගිය අත්වල බැඳගෙන ලෝකෙට පූර්වාදර්ශ දෙන්න ත්‍රිපිටකේ ලෝක උරුමයක් කළා. ත්‍රිපිටකේ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය. එහෙනම් ත්‍රිපිටකේ ලෝකෙ උරුමයක් කරන්න නම් ඕනා අපි කරන්න ඕනේ අපේ උරුමය බවට ආර්ය අෂ්ටාංගික මාර්ගය පත් කරගන්න. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්වාදර්ශයන් ලෝකෙට දෙන්න. ඒ නිසා නෝනා මේක සුන්දර ධර්මයක්. මේ සුන්දර ධර්මය ඕනෑම පරිසරයක් තුල සුන්දරව නෝනා විග්‍රහ කරන්න පුළුවන් ධර්මයක්. ඒ නිසා මේ ධර්මයේ සුන්දරත්වය ලබන්න කියලා භික්ෂූන් වන අපිට කියන්න විතරයි තියෙන ඊට වඩා දෙයක් අපිට කරන්න විදියක්. මොකද ඒ සුන්දරත්වය අපි ලබලා තියෙන්නේ නෝනා. භික්ෂුවක් හැටියට
මං ලෝක උරුමයක් නෙමේ බවාත්‍රේ උරුමයක් බවට ත්‍රිපිටකේ පත් කරලා තියෙන මගේ ජීවිතය තුලින් මගේ ජීවිතය තුලින් මං දැස බලන යම් සත්පුරුෂ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ සෑම සත්පුරුෂ පුද්ගලයාම මා තුලින් මුළු ත්‍රිපිටකේ අර්ථය වෙන චතුරාර්ය සත්‍ය දකින්නවනවා චතුරාර්ය සත්‍ය දකින්නවා ඒකයි ත්‍රිපිටකේ ලෝක උරුමයක් කියන්නේ එහෙනම් අපි ආරෂ්ඨාංගික මාර්ගයේ උරුමය ජීවිතයට ගන්න නැත්නම් අපි ලෝකයට ත්‍රිපිටකේ උරුම කරන්න ගිහිලා වැඩක් නැහැ කරන්න ගිහිලා නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජනතාවගේ ලෞකික ලෝකෝත්තර සැපේ උදෙසා අපිට පෙනී හිටින්න කියලා නෝන ලෝකෝත්තර සැපේ වගේම ලෞකික සැපේ උදෙසාත් පෙනී හිටින්න කියලා ජනතාවගේ මෙලුව යහපත උදෙසා මේ දේ හරි මේ දේ වැරදි කියලා අපිට කියන්න අයිතියක් තියෙනවා මේ පුද්ගලයා රටට හොඳයි මේ පුද්ගලයා රටට හොඳ නෑ කියලා කියන්න අපිට අයිතියක් තියෙනවා මේ පුද්ගලයාගෙන් ශාසනයට අවඩක් වෙනවා මේ පුද්ගලයාගෙන් ශාසනයට වැඩක් වෙනවා කියන අයිතිය තියෙනවා මේ මොහොතේත් නෝනා මම දේශපාලනය කරන භික්ෂුවක් ඔබ පිළිගන්නවද බුදුරජාණන් වහන්සේගේ සෑම ශ්‍රාවකෙක්ම සෑම නිමේෂයකදීම දේශපාලනය කළා නෝනා සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේ දේශපාලනය කළා නමුත් මේ දේශපාලනය කියන්නේ අපේ රටේ පාලක පින්වතුන්ලා විදේශවල පාලක පින්වතුන්ලා කරන ප්‍රාථමික දේශපාලනයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් මේ මොහොත දක්වා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල අවංකව පිහිටි සෑම ශ්‍රාවකෙක්ම පාලනය කරනවා දේශයක් නෙමෙයි නෝනා රටක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පාලනය කරන්නේ මේ තුන් ලෝකයම නෝනා මොකද මේ තුන් ලෝකය කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක කියන මේ බවාත්‍රයම පාලනය කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් සෑම නිමේෂයකදීම නෝනා මුළු සමස්ත තුන් ලෝක ධාතුවම පාලනය කරමින් තමයි ජීවත් වෙන්නේ ඒක මේ අපේ රටේ දේශපාලනය වගේ අපේ නායකතුමල්ලා වගේ කරන ප්‍රාථමික දේශපාලනය නෙමෙයි මේ මොහොතේත් මම නිරේතුරුවම මේ ඇස නිසා නෝනා මේ කාම ලෝකයේ කෙරෙහි උපාදානයක් ඇති කරගන්නේ මං ඇස නිසා සකස් වෙන සෑම සිතුවිල්ලක්ම පාලනය කරමින් තමයි ජීවත් වෙන්නේ මේ කන නිසා මම මොනම හේතුවක් නිසාවත් කණෙන් ඇහෙන ශබ්දයක් නිසා ඒ ශබ්දය ගැන මනසින් හිතලා කොයිම වෙලාවකවත් නෝනා ලෝකය මගේ පාලනයෙන් බැහැරට යන්න මම දෙන්නේ නැහැ මම මේ නාසයේ දිව ශරීරයේ මනස තුලින් නිරේතුරුව නොනා මේ බවාත්‍රයේ කෙරෙහි කොතනකවත් පාලනයෙන් තොරව මගේ සිත දුවන්න මං ඉඩ දෙන්නේ නැහැ මේ ලෝකේ මේ මොහොතේ මම දැස් දෙක පියාගෙන මේ කාම ලෝකයේ තුල තියෙන සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිනවා නෝනා ඒ කාම ලෝකයේ කියන කිසිම සංස්කාරයකට මං ඇලීම් බැඳීම් ගැටීම් ඇති කරගන්න යන්නේ නැහැ ඒවා නිසා කවදාක්වත් මගේ සිත අවුල් වෙන්න මං දෙන්නේ නැහැ ලෝක පාලනය කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් සෑම නිමේෂයකදීම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා දැස් දෙක පියාගෙන මේ රූපාවචර භවය රූපාවචර ලෝක ධාතුන් නිරතුරුවම අනිත්‍ය වූ සමාධියේ ආස්වාදයන් වේදනාවේ ආස්වාදයන් කියලා දකිනවා ඒවා නිසා තමන්ගේ හිත අවුල් කරගන්නේ නැහැ මනස අවුල් කරගන්නේ නැහැ ඒ වානිසා නැවත තෘෂ්ණාවෙන් දුක සකස් කරගන්නේ නැහැ එයා නිරතුරුවම අරූපී රූපී භවය තමාගේ පාලනය යටතට ගන්නවා නෝනා ඊළඟට එයා අරූපාවචර ධ්‍යාන මට්ටම් හිතෙන් මතු කරගෙන ඒ අරූපාවචර ධ්‍යාන මට්ටම් වල තියෙනා වූ යථා ස්වභාවය නුවණින් දකිමින් නෝනා කවදාක්වත් ඒ අරූපාවචර ධ්‍යාන නිසා නැවත එයා දුක සකස් කරගන්නේ නැහැ ලෝකේ පාලනය කරනවා දේශපාලනය කරමින් මම ඉන්නේ භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඒ සෑම ශ්‍රාවකෙක්ම කරන දේශපාලනය තමයි මේ බවාත්‍රය පාලනය කරනවා බවාත්‍රය නිසා සකස් වෙන කිසිම පස්සයක් කවදාක්වත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් බවට පත් කරගෙන නොසන්සුන් භාවයට පත් කරගන්නේ නැහැ එනන් නොනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකුත් සෑම නිමේෂයකදීම මේ බවාත්‍රය මේ කාම බව රූපී බව අරූපී කියන බවාත්‍රය තුල හිත නොසන්සුන් භාවයට පත් වෙන්න දෙන්නේ නැතුව හිත තෘෂ්ණාවෙන් උපාදානයන්ට බැස ගන්න දෙන්නේ නැතුව සුන්දර පාලකෙක් බවට පත් වෙලා ජීවත් වෙන්නේ ඒ සුන්දර පාලනයත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේක්
තමා තුලින් අත්දකින්නේ සුන්දර ලෝක පාලනයත් එක්ක අපේ රටේ ගෞරවනීය පාලකීන් කරන්නේ මොනසා ප්‍රාථමික දුර්වල අධර්මවාදී දෙයක්ද කියන කාරණය මම මෙතන ඉඳන් දකිද්දී කනගාටුවක්මයි අපිට ඇති වෙන්නේ වුණා කනගාටුවක්මයි එනිසා නිරේතුරුවම දක්ෂ වෙන්න මේ සුන්දර සෑම ජාතියක්ම සහෝදරත්වයෙන් ජීවත් විය යුතු ජීවත් වීමට උත්සාහ කළ යුතු මේ සුන්දර බෞද්ධ රටනෝනා මේ ලෝක ධාතුවටම සංහිදියාව බෙදා දෙන රටමයි වෙන දෙයක් නෙමේ මේ උතුම් රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේ වැඩ සිටිනකන් ජයශ්‍රී මහා බෝසමිදුන් වහන්සේ වැඩ සිටිනකන් දාන්ත ධාතුන් වහන්සේ වැඩ සිටිනකන් ශ්‍රී පාද පත්ම වහන්සේ වැඩ සිටිනකන් මේ සිංහල බෞද්ධ ජනතාව තුළ උතුම් සම්මා දිට්ඨිය අර්ථයන් රැකිලා තියෙන තාක්කල් මේ ලෝකයේ සංහිඳීම බෙදන්නේ මේ උතුම් දේශයමයි මේක තේරුම් ගන්න ඕනේ පාලක පින්වතුන්ලා තේරුම් ගන්න නැත්නම් කරුණා කරලා අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ අපේ රටේ ජනතාව මේ සුන්දර අර්ථවත් කාරණේ තේරුම් අරගෙන ඉදිරියේදී මැතිවරණ එනවා ඒ මැතිවරණෙදී මේ ලෝකයේ සංහිඳියාව නාමයෙන් මේ ලෝකයෙන් මේ රැකීලා තියෙන සීලය මේ රැකීලා තියෙන මෛත්‍රිය තව ශක්තිමත් වෙලා අර අවුරුදු 10ට අඩු වෙන මුර්ග සංඥාව හැකිතා ප්‍රමාද භාවයට පත් කරන්න ඒ නිසා සිල් පද පහ ආරක්ෂා කරන පාලකෙක් පත් කරගන්න පක්ෂේ කුමක් වුණත් ප්‍රශ්නයක් නැහැ සිල් පද පහෙන් මුලින්ම වැරදිම සිල් පදේ තමයි හොරකම් කීම මම දැන් සූත්‍රකාර ධර්මයට අදාළව දේශනා කළා තේරෙනවද ඒ නිසා හොරකම් නොකරන පාලකෙක් පත් කරගන්න හොරකම් නොකරන පාලකෙක් පත් කළොත් ජාතික ධනය ආරක්ෂා වෙනවා භාණ්ඩාගාරයේ ධනය ආරක්ෂා වෙනවා ඒ නිසා ජනතාවට අවශ්‍ය ප්‍රතිලාභයන් සුවසේ බෙදිලා යනවා ඒ නිසා ජනතාවට හොරකම් කරන්න අවශ්‍ය නැහැ ඒ නිසා ආයුධ පරිහරණය දුර්වල වෙනවා ඒ නිසා මනුෂ්‍ය ඝාතන දුර්වල වෙනවා ඒ නිසා බොරුව කේලම් කීම දුර්වල වෙනවා ඒ නිසා කාමයේ වර්ධවා හැසිරීම දුර්වල වෙනවා ඒ නිසාම නොනා ලෝභ දේශ මොහයන් දුර්වල වෙලා මිත්‍යා දෘෂ්ටික භාවය තව තව අපි ප්‍රමාද භාවයට පත් කරනවා එන සුන්දර ධර්මයක් ඒ නිසා සිල් පද පහ කියන කාරණය අනේ හිතේ සතුට උදෙසා විතරක් හිතන්න එපා ඒක හරි ප්‍රාථමිකයි මගේ ආරක්ෂාව තියෙන කාරණේ ගැන විතරක් සිල්පද පහ ගැන හිතන්න එපා මම මේ මොහොතේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය දිවිහිමියෙන් ආරක්ෂා කරන්නේ මේ ලෝක ධාතුවට මුර්ග සංඥාවක දවසකින් හරි ප්‍රමාද කරන්නයි නෝනා මොන සුන්දර මෛත්‍රියක්ද නෝනා මොන සුන්දර මෛත්‍රියක්ද ආයිමත් මට අමුතුවෙන් මෛත්‍රිය වඩන්න ඕනේද මං ප්‍රාතිමෝක්ෂ සීලය දිවිහිමියෙන් ආරක්ෂා කරන්නේ මේ ලෝක ධාතුවට මුර්ග සංඥාව එක දවසකින් හරි ප්‍රමාද කරන්නයි එහෙනම් මේ රටේ ගෞරවණීය අපේ මහා සංඝරත්නය එක මොහොතක් සිතලා වැරද්දක් තියෙනවා නම් නිවැරදිභාවයට ආවොත් මගේ සීලයන් මං ආරක්ෂා කරලා මගේ උපසම්පදා සීලයන් මං ආරක්ෂා කරලා මගේ සාමනීර දස සීලයන් මං ආරක්ෂා කරලා මේ ලෝක ධාතුවට මුර්ග සංඥාව එක දවසකින් හරි ප්‍රමාද කරනවා කිව්වොත් මුර්ග සංඥාව දවස දක්වා සියලු සත්ත්ව ප්‍රජාවටම අපි මෙස්සිත පැතුරුවා වෙනවා මේ ලෝක ධාතුවටම මෙස්සිත පැතුරුවා වෙනවා මොකද මේ මනුස්ස ලෝකේ මුර්ග සංඥාව සකස් වෙද්දී දිව්‍ය තලවලත් දෙවිය මුර්ගය බවට පත් වෙන්න ඕනේ සෝවාන් ඵලයට පත් නොවු බුදුරජාණන් වහන්සේ කියනවා මනුස්සයා දුස්සීල වෙන්න වෙන්න දෙවියා දුස්සීල වෙනවා කියලා මේවා දිව්‍ය චක්කු වලින් දැකලා දිව්‍ය චක්කු වලින් අහලා ඒගොල්ලන් ලෝභ දේශ මොහ වඩන මොකද සෝවාන් ඵලයට පත් වෙනා නැහැ එහෙනම් මේ මොහොතේ මේ රටේ ජනතාව තීරණය කළොත් අනිත් කෙනා මොනවා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ තම තමන් තීන්දුවකට ආවොත් මම පංච සීලය දිවිහිමියෙන් ආරක්ෂා කරනවාද ඉඳන් අද ඉඳන් පංච සීලය දිවිහිමියෙන් ආරක්ෂා කරලා මම මේ ලෝක ධාතුවට මුර්ග සංඥාව එක දවසකින් හරි ප්‍රමාද කරනවා කිව්වොත් මොන සුන්දර මෛත්‍රියක්ද නෝනා අපින් ඇවිල්ලා අහනවා මෛත්‍රිය වඩන්නේ කොහොමද කියලා අපින් ඇවිල්ලා අහනවා මෛත්‍රිය වඩන්නේ කොහොමද කියලා උතේ අපි සකස් කරගන්නා උචිත්‍යයක් තුල මුළු ලෝක ධාතුවට මේක නිමේෂයකදීම මෛත්‍රිය වඩන්න පුළුවන් මං උදේට පින්දපාතේට ගමට ගිහිල්ලා මං ගමේ ජනතාවට පින් අනුමෝදන් කරද්දි මං කියන්නේ පින්වතුල්ලාටත් පින්වතුල්ලාගේ පවුල්වල සිළු දෙනාටත් දැකබලා සතුටු වෙන්නා වූ සිළු දෙනාටත් ගම්වාසී රටවාසී සිළු දෙනාටත්
මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සැලසේවා කියලා. නෝනා මං එක චිත්තෙන් මුළු ලෝකයටම මෙසිත පතුරවනවා. නමුත් මං එතනදි කිව්වත් පින්වතුල්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා ඒ දේ මට ලැබෙනවද? මට ලැබෙන්නේ නැහැ. මං ඔබ විතරයි අනුමුණු කරන්නේ. දැන් ඔබලා මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා මං කෙනෙකුට පින් අනුමෝදන් කළානේ. ඒ තැනදි මං කිව්වමකෝ දැක බලා සතුටු වෙන්නා වූ සියලු දෙනා. තේන්නද? දැන් ඔබලා දෙන්නාට මං පින් දෙද්දි මං කියනවා දැක බලා සතුටු වෙන්නා වූ සියලු දෙනාට. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නේද? කවුද මෙතන දැක බලන්න කෙනෙක් නැහෙනේ කියලා. තියෙනවද නැද්ද? තියෙන. නෝනා මෙතන මිනිස්සුයෝ දෙන්නා ඉන්නේ. මෙතන නෝනා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මේ ධර්මයේ දැකලා සතුටු වෙන්න මේ ධර්මයේ හඬ අහන්න දහස් ගාණක් පිනට කැමති අමනුෂ්‍යයෝ මෙතන ඉන්න පුළුවන්. දහස් ගාණක් දෙවිවරු බලන් ඉන්න පුළුවන්. අපි පින්ඩ පාතේ වඩිද්දි අපි ගමකට වඩිද්දි නෝනා ඒ හතර peerුවේම ඉන්න පිනට කැමති අය අපේ පිටිපස්සේ ගෙවල් වටේ කැරගෙනවා. එයි අර පින දකින්න. එනම් බලන්නකෝ අපිට එවැනි තැනකදී කෙනෙකුට පින් අනුමෝදන් කරද්දී මුළු ලෝකේ ජනතාවම එකතැන අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න පුළුවන් නෝන. මෛත්‍රී වඩන්න පුළුවන්. දැන් අපි දෙවියන්ට පින් දෙද්දී අපි සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා කියලා පින් අනුමෝදන් කරනවා. නමුත් සමහර පින්වතුන්ලා ඒක කරන්නේ නැහැ. සබ්බේ දේවා කියලා ඒ තුන් වතාවෙම සබ්බේ දෙවියන්ට විතරක් පින් දෙනවා. ඇයි? තමන්ගේ තියෙනා වූ ප්‍රාථමික භාවය. ඒ අය දකින්නේ නැහැ දෙයනේ සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා කියලා අපි සියලුම භූත කොටස් බුදුරජාණන් වහන්සේ ආඨානාටියේ සූත්‍රයේදී දේශනා කරනවා මේ මනුෂ්‍ය ප්‍රජාව මනුෂ්‍යයා අතර ඉන්න බලවත් වූ භූත කොටස් ගැන අමනුෂ්‍ය කොටස් සම්මිය දෘෂ්ටිගේ යක්ෂයෝ පිනට කැමති සතරවරම් දෙවියන්ගෙන් වරම් ගත්ත පිනට කැමති යක්ෂයෝ අපේ වටේ ඉන්නවා අපිව ආරක්ෂා කරන්න සමහර අවස්ථාවල සමාධියෙන් වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා දැකලා තියෙනවා පොල් ගහක් තරම් උස ශක්තිමත් අමනුෂ්‍යයෝ ඒ කවුරුත් නෙමෙයි අර සතරවරම් දෙවියන්ගෙන් වරම් ගත්තා වූ ශක්තිමත් කොටස් දෙවියන්ට පින් දුන්නාම දෙවියෝ පින් අනුමෝදන් වෙනවද නැද්ද? පින් අනුමෝදන් වෙනවා නම් ඒ දෙවියා මෛත්‍රී සහගත දෙවියෙක්ද නැද්ද? ඒ මෛත්‍රී සහගත දෙවියා තමන්ට පින් අනුමෝදන් කළාට පස්සේ අර භූත කොටස් වලටත් අපි පින් අනුමෝදන් කරද්දී ආ සතුටු වෙයිද නැද්ද? එහෙනම් භූත කොටස් වලට පින් අනුමෝදන් කරද්දී අපි දෙවියෝ සතුටු කළාද නැද්ද? අපි භූත කොටස් වලටත් පින් අනුමෝදන් කළේ ඒ භූත කොටස් පින් පිළිගත්තා නම් ඒගොල්ලෝ සතුටු වෙනවද නැද්ද? අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කළා භූත කොටස් වලටත් පින් අනුමෝදන් කළා සියලු සත්වයින්ටත් පින් අනුමෝදන් කරද්දී සියලු සත්වයෝ කියන්නේ කවුද? මේ කාම භව රූපී භව අරූපී භව භවාත්‍රේම සත්වයෝ නෝනා. සබ්බේ සත්තා කියලා කියද්දි මගේ හිත භවාත්‍රේටම ගමන් කරනවා. මේ රූපාවචර භවයේ මේ මොහොතේ එරමිනිය ගොතාගෙන භාවනා කරන වේදනාවේ ආස්වාදයේ ලබන මේ රූපාවචර බ්‍රහ්මතලයේ දක්වා ගමන් කරනවා අරූපාවචර බ්‍රහ්මතලයේ බ්‍රහ්මයින් දක්වා ගමන් කරනවා සබ්බේ සත්තා මේ සියලුම සත්වයන් සතර අපායේ මහ පොළවේ ජීවත් වෙන කඩියා කූඹියා නිරයේ ජීවත් වෙන දේවදත්ත නිරිසතා දක්වා බලන්න මොන පිනක්ද කියලා නෝන නමුත් ඒ පින ගන්න අපි දක්ෂ නැහැ අපි සබ්බේ දේවා දෙවනුවා සබ්බේ දේවා තුන්වෙනුවා සබ්බේ දේවා කියලා ඒක ඉවර කරනවා ඇයි දෙවියන් කෙරෙහි තෘෂ්ණාවෙන් දෙවියන් කෙරෙහි තෘෂ්ණාවෙන් එතකොට දෙවියන් කෙරෙහි තෘෂ්ණාවෙන් එහෙම කියද්දී දෙවියා පිනට කැමති නම් ධර්මයට කැමති නම් එයා මෙයාගේ මේ තියෙන ආත්මාර්ථිකමට කැමති වෙයිද නැහැ ඒ නිසා අපි තව කෙනෙකුට සුවපත් වේවා කියද්දී නෝනා අපේ පිනයි වැඩි වෙන්නේ වෙන දෙයක් නම් නෙමෙයි බොහෝ දෙනෙක් සබ්බේ බුහතා කියලා පින් අනුමෝදන් නොකරන්නේ භූත කොටස්වල බලපෑමක් Taman වෙත එල්ල වේයයි කියන බිය නිසා. ඒ ආකාරයටයි ස්වාමීන් වහන්සේ මේ සමාජයේ බොහෝ දෙනෙක් දැනුවත් සිටින්නේ. එහෙම දැනුවත් වුණා හරි හරි නමුත් එතනින් අපි දකින්න ඕනේ මෙහෙමයි. සබ්බේ දේවා කියද්දී සමස්ත සක්‍ර දෙවියන්ගේ පටන් සතරවරම් දෙවියන්ගේ පටන් නෝනා මේ මනුස්ස තලයේ ජීවත් වෙන රුක් දෙවියෙක් දක්වා බුම්මාටු දෙවියෙක් දක්වා අපේ හිත දුවන්න ඕනේ. එතකොට මේ සක්‍ර දෙවියන්ගේ පටන් මේ සියලුම බවාත්‍රේ දෙවිවරු දක්වා අපේ සිත දුවද්දී අපි තුල රැස්වෙන්නා වූ මෛත්‍රියේ ශක්තියයි ඔබ දකින්න ඕනේ. ඒ මෛත්‍රියේ ශක්තිය නොදකින කෙනා භූතයාට බය වෙනවා නෝනා. එතනයි ධර්මයේ කියන්නේ. ඒක වැරදි විදිහටයි ගලපගන්නේ අපි.
මේ ලෝක ධාතුව තුල මේ කාම භවයේ තුල ජීවත් වෙන සෑම දෙවියෙක් සෑම බ්‍රහ්මයෙක්ම රූපාවචර අරූපාවචර බ්‍රහ්මිය සිහිපත් කළා සබ්බේ දේවා සබ්බේ සත්තා කියද්දී නෝනා ඒ වැඩෙන්නා වූ සුන්දර මෛත්‍රිය නෝනා මේ ලෝක ධාතුවේ වසවර්තියතුවත් අත තියන්න බැරි සුන්දර මෛත්‍රියක් ඒක විදර්ශනාවෙන් දැක්කොත් ඒ නිසා ධර්මයේ නෝනා අපි එහි අර්ථය ශක්තිමත් ආකාරයෙන් මතු කර ගන්න ඕනේ ඒක නුවණින් දකිමින් තමයි අපි මතු කර ගන්න ඕනේ ඒ නිසා නිරේතුරුවම නෝනා මේ අර අප්‍රමාණ ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බ සිරස උදේ පාන්දරට අහනේ පින්වතුල්ලා ඊට පිළිතුරු වශයෙන් මම මේ සියල්ලම ප්‍රශ්න එකට කැටි කරලා මේ කිව්වේ ඒ නිසා නිරේතුරුවම මේ සුන්දර රතේ සුන්දරත්වයේ තේරුම් ගන්න ඒ තේරුම් ගැනීම සම්මාදිට්ඨියමයි වෙන දෙයක් නෙමෙයි ඒ තේරුම් ගැනීම සම්මාදිට්ඨියමයි එනිසා මේ සුන්දර රටේ සුන්දර ආර්ථිකය තේරුම් ගන්න විශේෂයෙන්ම මේ රටේ ගෞරවනීය පාලකතුමන්ලා අනාගතයේ මැතිවරණ වලින් පාලනයට එන්න තියෙන පින්වතුන්ලා මොනම හේතුවක් නිසාවත් සීලෙන් දුර්වල බොරු කියන හොරකම් කරන පාලකෙක් නම් පත් කරගන්න එපා පත් කරගන්න මොහොතක් පාසා ඔබ තුල වැඩෙන්නා වූ ද්වේෂය දැන් ඔබ හොඳටම දන්නවා දුස්සීල නායකයන් නිසා මුර්ග සංඥාව වේගවත් වෙනවා කියලා ඒ බව දැන දැන ඔබ මුර්ග සංඥාව වේගවත් වෙන තීරණ වලට ගියොත් ඒ යන මොහොතක් පාසා ඔබ තුල මෛත්‍රියක් නම් වැඩෙන්නේ නැහැ මෛත්‍රියක් නම් වැඩෙන්නේ නැහැ කරුණාවක් නම් වැඩෙන්නේ නැහැ ඒ නිසා නිරතුරුවම අපි තීරණයක් ගැනීමේදී ඒ තුලින් ධර්මයක් වඩා ගන්න ඕනේ දැන් සමහර අම්මලා තාත්තලා අපේ ළඟට එනවා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ මං තව දරුවෝ 3 දෙනෙක් හදනවා 5 දෙනෙක් වෙන්න. ඇයි මුස්ලිම් ජනගහණය වැඩි වෙනවා සිංහල ජනගහණය අඩු වෙනවා. දැන් බලන්න නෝනා ධර්මයේ එක කතාවක්ද මේ කතාව? අවංකව කියන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අදාළව අපි දරුවෝ 10 දෙනෙක් හැදුවත් ඒ දරුවෝ 10 දෙනා තුලින් සද්ධාව ශක්තිමත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඔබ කැමති නම් දරුවෝ 10 දෙනෙක් හදන්න මං සාදු සාදු කියනවා. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ දරුවෝ 10 දෙනාගෙන් සම්මාදිට්ඨිය අර්ථය ශක්තිය 10 ගුණයක් වැඩි කරගන්න. බුදුරජාණන් වහන්සේ පණවනවා ධර්මයක්. මොකක්ද ඒ ධර්මය? මේ රටේ ජීවත් වෙන සෑම තරුණේ තරුණියක් බාල දරුවෙකුටම ඔබලා විවාහ වුණාට පස්සේ ඔබලාගෙන් දෙමාපියන්ට වෙන්න තියෙන එක යුතුකමක් තියෙනවා. යුතුකම් වලින් එක යුතුකමක් තමයි දෙමාපියන්ගේ කුල පරම්පරාව ශක්තිමත්ව ආරක්ෂා කරන්න ඕනේ කියලා. දෙමාපියන්ගේ කුල පරම්පරාව ආරක්ෂා කරන්න ඕනේ. ඒක එක යුතුකම. බුදුරජාණන් වහන්සේ දේශනා කළ යුතුකම. එහෙනම් ඔබ දරුවෙක් හදද්දී පළවෙනි චේතනාව සකස් වෙන්න ඕනේ මම මේ එක දරුවා හදන්නේ. මම මේ දරුවෝ 5 දෙනා හදන්නේ. මම මේ දරුවෝ 10 දෙනෙක් හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනා වූ යුතුකම් පක්ෂයේ උදෙසා කියලා. අන්න සද්ධාව. දරුවෝ 10 දෙනෙක් හැදුවා 10 ගුණයකින් සද්ධාව වැඩි කරගන්න. ඒකෙන් රගේ සිංහල ජනතාවගේ ගහණයක් වැඩි වුණා. නමුත් දැන් අපි මොකද කරන්නේ? නෑ. මුස්ලිම් කට්ටිය වැඩි වෙනවා. ද්‍රවිඩ පින්වතුන්ලා වැඩි වෙනවා. ඒ නිසා මම 5 දෙනෙක් හදනවා. මම 6 දෙනෙක් හදනවා. අමු මිත්‍යා දෘෂ්ටියටයි යන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටිය වැඩෙද්දි ධර්මයක් එයා තුල වැඩෙනවද? වැඩෙන්නේ නැහැ. එතකොට අධර්මයක් වැඩෙන අම්මා තුල වැස ගන්නා වූ දරුවා ධර්මයට අදාළ දරුවෙක් වෙයිද? ධර්මයට අදාළ දරුවෙක් නෙමෙයි. ඇයි දේශය තුලනේ ඉන්නේ? ඈ මුස්ලිම් ජනතාව කෙරෙහි දේශය තුල ඉන්නවා. මුස්ලිම් ජනතාව සිංහල ජනතාව තුල දේශේ ඉන්නවා. හැම සිංහල කෙනෙක්ම එහෙම නැහැ. නමුත් මුස්ලිම් ජනතාවගේ බහුතරයක් මේක තියෙනවා. තේනවා? ඒගොල්ලන්ගේ ධනගහන වැඩි කරගන්න. එතකොට නෝනා ඒගොල්ලන්ගේ මෞකුසවල් වලට බහින්නේ ගුණාත්මක නැති අය. ලෝභ දේශ මොහ වඩන අය. ඒ නිසා අපිට අන්‍ය ජාතීන් පිළිබඳ අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අන්‍ය ජාතීන් උනත් මේ බුදුදහමේ යහපත් දේවල් ගන්න දක්ෂ වෙන්න. ඒගොල්ලන්ගේ යහපත උදෙසා. මොකද අපේ රටේ ජාතික සමගිය කියන දේ නෝනා අත්‍යවශ්‍යම සාධකයක්. අපේ රටේ ජාතීන් අතර සමගිය අපි බිඳගත්තොත් මේක කඩාගත්තොත් මේ ජාතික සමගිය සුණු විසින වෙලා ගියොත් සිංහල ජනතාව විතරක් නෙමේ විනාශ වෙන්නේ. මේ රටේ බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු සියලුම ජනතාව එක ගොඩේ මලකඳන් වලට පත් වෙන අනාගත විනාශයක් රට තුල සිද්ධ වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ ගැළවීම සිංහල බෞද්ධ ජනතාවට විතරක් තනියම කරන්න තියෙන ගැළවීමක් නෙමේ.
ඔබවහන්සේ से පැහැදිලි කරමින් සිටින්නේ බුදුදහමේ සුරක්ෂිත බව එහි රැකවරණය සිංහල බෞද්ධින්ට පමණක් නොවන බව ඒ බව එක්තරා අන්‍යාගමික නායකයෙකුත් පහුගිය කාලයේදී බොහෝ අවස්ථාවන් ගණනාවකදීම සමින්හංශ සඳහන් කළා. ඕ ඒක ඉතින් මම මේ කියන්නේ ඒකනේ දරු. તો ඔතනදී අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ අපි විසින් සිදු කරන සෑම ක්‍රියාවකදීම. දැන් දේශපාලනයේදී මං කිව්වා කොහොමද සද්ධාව මතු කරගන්නේ? සද්ධාව මතු කරගන්නේ කොහොමද? මම සිල්පද පා ආරක්ෂා කරන පාලකෙක් වෙනවා. මම සම්මා සංකප්ප වඩන පාලකෙක් වෙනවා. මම මුර්ග සංඥාව දවසකින් හරි අඩු කරන ප්‍රමාද කරන පාලකෙක් බවට පත් වෙනවා. අන ධර්මය. අන්න යා සද්ධාව වඩා ගන්න. අම්මා කෙනෙක් දරුවෙක් ලෝකෙට බිහි කරද්දී දරුවෙක් කුසට ගෙන්න ගනිද්දී නිරේතුරුවම ජනගහණය වැඩි වුණා අර ජාතීන් වැඩි මේ ජාතීන් වැඩි කියලා හිතන්න යන්නේ නැහැ. මේක අපේ බුදුරජාණන් වහන්සේ කියලා තිනවා දෙමාපියන්ගේ කුල පරම්පරාව ශක්තිමත් ඉදිරියට අරන් යන්න කියලා. ඒ උදෙසා මම මේ දරුව බිහි කරනවා. මෙහෙම බිහි කරන දරුව අම්මා කෙනෙක් කියලාකොත් මම දරුව 10 දෙනෙක් හදනවා කියලා මං කියන්නේ පුතේ ඔබ ඔබේ කුල පරම්පරාවේ ශක්තිය උදෙසා බුදුරජාණන් වහන්සේගේ පැනවීම උදෙසා නම් ඔබ හදන්නේ අනේ සාදු සාදු මං කියනවා හදන්නේ කියලා. එක අම්මා කෙනෙක් ඇවිල්ලා මට කියනවා නම් මම මේ රටේ මුස්ලිම් ජනගහණය වැඩි වෙනවා මං දරුවෝ 10 දෙනෙක් හදනවා කියලා මං කියන්නේ නම් එපා කියලා. මොකද ඒ හදන 10 දෙනාම නෝනා මේ රට විනාශ කරන්න හැදෙන 10 දෙනෙක්මයි. මොකද ඒ දෙන්න ඒගොල්ල ගුණාත්මක අම්මාගේ දේශය තුලයි මව් කුසවල් වලට මේ ධර්මය මම විග්‍රහ කරන්නේ. කෙනෙකුට මේවා ගැටෙන්න පුළුවන් ඈ. ගැටුණා භික්ෂුවක් ඇතියට මම මැරෙන මොහොතේ දක්වා ධර්මයේ ධර්මය ආකාරයෙන් විස්තර කරන එක බුදුරයන් වහන්සේ අපිට කරලා තියෙන ධර්මානුකූල පැලවීමක්. තේන්න. ඒ නිසා නිරේතුරුවම සෑම කාරණයකදීම නොනා අනිවාර්යයෙන්ම සද්ධාව මතුවෙන විදිහට සම්මාදිට්ඨිය මතුවෙන විදිහට තේන්නාද අන්‍යාගමික පින්වතුල්ලානම් සීලේ ශක්තිය මතුවෙන විදිහට මෛත්‍රියේ ශක්තිය මතුවෙන විදිහට ජනතාව අතර සමගියේ ශක්තිය මතුවෙන විදිහට තමන්ගේ සාස්තුන් වහන්සේලා දේශනා කළා වූ ධර්මයේ අර්ථයන් මතුවෙන හැටියට තමන්ගේ ප්‍රශ්න විසඳගන්න තමන් දක්ෂ වෙන්න ඕන. එහෙම නැතුව කොහේවත් ඉන්න අන්තවාදී පුද්ගලයෙක් දෙන්නේ කියනා වූ කාරණා මත එමේ සුන්දර ධර්මයක් බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය අර්ථයන්ට කියනවා. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසයේ සම්මා දිට්ඨිය අර්ථයක් කියලා. මම මෙතන ඉඳන් භික්ෂුවක් හැටියට දෑස් දෙක පියාගෙන මේ රටේ ඉන්න සෑම සිංහල අම්මා කෙනෙක් මුස්ලිම් අම්මා කෙනෙක් Hindu අම්මා කෙනෙක් ක්‍රිස්තියානි අම්මා කෙනෙක් සාංශාරික ඥාතිත්වයෙන් දකින්න ඕන. මේ රටේ ඉන්න සෑම මුස්ලිම් අම්මා කෙනෙක්ම සංසාරයේ මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා මම දකින්නවා. මේ රටේ ඉන්න සෑම Hindu අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම මගේ සාංශාරික පටිච්ච සමුප්පන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා මම දකින්නවා. මේ රටේ ඉන්න සෑම ක්‍රිස්තියානි බෞද්ධ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම පටිච්ච සමුප්පන්නෝ මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා දකින්නවා. නෝන සම්මා දිට්ඨිය. මෙහෙම දැක්මක් ඇමරිකාවේ මහතුරුන්ට තියෙනවද? චීන මහතුරුන්ට තියෙනවද? නෝන මෙවැනි සුන්දර දැක්මක් තියාගෙන නෝන අපි සම්ඩු වෙන්නේ යනවනම් අමනාප වෙන්නේ යනවනම් අපි ද්වේෂ කරනවනම් මොන දුර්වල තැනක්ද නෝන? ඒ දැක්ම තුල ඉඳගෙනයි අපි ලෝකයට එක කටයුතු කරන්න ඕනේ. ඒ ලෝකයේත් එක කටයුතු කරද්දී නෝනා අපිට කොතනකින්වත් වැරද්දක් සිද්ධ වෙන දෙයක් නැහැ. මේ සියලු දෙනාම අපේ අම්මලා. මේ සියලු දෙනාම පටිච්ච සමුප්පන්නව අපේ තාත්තලා. මේ සියලු දෙනාම පටිච්ච සමුප්පන්නව අපේ මගේ දරුවෝ. සක්විති රජ කෙනෙක්ගේ මනෝභාවය. නමුත් සක්විති රජවරු අද පහළ නොවුණත් සක්විති රජතරුන්ගේ මනෝභාවය පිළිබඳ ධර්මානුකූලව අපිට කියලා දෙන්න පුළුවන්. කරන කෙනෙක් ඉන්නවනම් සක්විති රජ නොවුණත් උදයන්නාචිගෙන සක්විති රජතුමා දකින මොහොතේම ජනතාව සතුටු වෙනවා කියලා. සක්විති රජතුමා hina වෙන මොහොතේම ජනතාව සතුටු වෙනවා කියනවා. සක්විති රජතුමා වචනයක් කතා කරන මොහොතේම ජනතාව සතුටු වෙනවා කියනවා. අපේ පාලකයන් තුමන්ලා එහෙම තියනවද? කතා කරනවා අහන්න සමහර පාලකතුමන්ලා වචන අහන්න කැමති නැහැ. ඇයි දරුවෝ එහෙම දුර්වල වෙන්නේ? මේ රටේ මේ මොහොතේ ඉන්න පාලකතුමාත් සාංශාරිකව මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා මම දකිනව නෝනා. මේ රටේ මේ මොහොතේ අන්තවාදීව කටයුතු කරන පාර්ලිමේන්තුවේ කවුරු හරි පක්ෂයක් ඉන්නවා නම් ඒ මහත්යාත් සාංශාරිකව මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා මම දකිනවා. ඉතින් බුදුදහම මාව මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. බුදුදහම මාව මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා නම් ඒ සුන්දර ධර්මයේ තියෙන්නේ මේ බුදුදහමේ විතරක් නන් නොනා
අපිට යමක් බේර ගන්න සම්ඩු වෙන්න ගහ ගන්න මරා ගන්න අවස්ථාවයක් නැහැ පරා ගන්න අවස්ථාවයක් නැහැ ඒ නිසා මේ සුන්දර දැක්ම තුල නිරතුරුව නොනා අපි සමාජයත් එක්ක කටයුතු කරද්දී අපි දක්ෂ වෙන්න අපේ සද්ධාව තුල අපේ සීලය තුල අපේ මෛත්‍රිය තුල අපේ සමාධිය තුල හැම වෙලාවම මේ මුර්ග සංඥාව එක දවසකින් හරි ප්‍රමාද කිරීම උදෙසා අපි ලෝකයාට උපකාරක ධර්මයන් සකස් කරනවා කියන සුන්දර මෛත්‍රී චිත්තය ඇති කරගන්න. ඒ සුන්දර මෛත්‍රී චිත්තයෙන් සකස් වෙන්නා වූ සියලුම සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්න ඔබ සුන්දර ආර්ය මෛත්‍රියේ සුන්දර උරුමකාරී බවට ඒ ශක්තියමයි නෝනා මුර්ග සංඥාව ප්‍රමාද කළා. දෙන්නේ එසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින සූත්‍රගත ධර්මයට අදාළ මුර්ග සංඥාව දවසකින් හරි ප්‍රමාද කිරීමේ පරිපූර්ණ වගකීම තියෙන්නේ මේ රට බාර ගන්න පාලකතුමාටමයි මේ උතුම් සද්ධර්මයේ ශක්තිය මතු කරලා මේ උතුම් සද්ධර්මයේ ශක්තිය තුනින් ලෝකෙට පූර්වාදර්ශ දීලා ඒ පූර්වාදර්ශයන් තුනින් ලෝකේ ජනතාව තුල සීලේ ශක්තිය තව වැඩි කරලා මෛත්‍රියේ ශක්තිය වැඩි කරලා අපිට පුළුවන් නම් නොනා ලෝකේ යම් සංහිඳියාත්මක භාවයකට ලෝකේ අරන් යන මාර්ගයක් පෙන්වන්න ඒක තමයි සූත්‍රගත ධර්මය ලෝක උරුමයක් බවට පත් කළා කියන්නේ වෙන දෙයක් නෙමේ ඒ නිසා ඔබේ ජීවිතයේ උරුමය බවට ආර්ය අෂ්ටාංගික මාර්ගේ පත් කරගන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ජීවිතවල උරුමය බවට ආර්ය අෂ්ටාංගික මාර්ගේ බවට පත් කරගන්න එතකොට ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ සබහව ධර්මීය විසින්ම උතුම් චතුරාර්ය සත්‍ය ලෝක උරුමයක් බවට පත් කරනවාමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිරෝගී සුවයම වේවා